කැලීන් නුබයි කැලීන් වගේ. සියයට තුනේ දායකත්වය ගැන කතා කරනකොට බොහෝ දෙනෙක් හිතන්න පුළුවන් එතකොට රටේ වැඩ කරන ජනතාව සම්බන්ධයෙන් ගත්තම දැන් මිලියන 8ක් විතර අපි කියනවා ජනතාවක් ඉන්නවා කියලා වෙලා මේකෙන්. එතකොට සමස්තයක් විදියට ගත්තම මේ වැඩ කරන්න පුළුවන් ශ්‍රම බලකායනොයි ඔක්කොගෙන් බැන්නම් පස්සේ 126ක් විතර මෙතන ඉන්නකොට ටිකක් අඩු නැද්ද? මීටට පොඩ්ඩක් හරි වැඩි වෙන්න බැයිද? එක්කෝ සමහරු මේක දායක මුදල් ගෙවන්නේ නැද්ද? නැත්නම් මේක හරියටම මේ ගාන වගේද තියෙන්නේ? නෑ, මෙහෙමයි හොඳ ප්‍රශ්නය. මොකද මෙතනදී විශ්‍රාම වැටුපකට හිමිකම් ලබන කණ්ඩායම මෙතනින් අයින් වෙනවා. හරි. අපි දැනට අපි බලාපොරොත්තු වෙනවා, අපි දැනුවත් කිරීම කරනවා හැම හාම්පුතෙක්ම මේක නෛතික අවශ්‍යතාවයක්. ව්‍යවස්ථාපිත ගෙවීමක් මේ 103 කියන එක. තමුන් ළඟ ඉන්න තමුන්ගේ සේවක පිරිස වෙනුවෙන් එක්කෙනෙක් වෙනුවෙන් 103ක ඔවුන්ගේ දළ වැටුපෙන් මේකට දායකත්වය ලබා දෙන්නට ඕනේ කියලා. ඉතින් එහෙම ලබා නොදෙන කණ්ඩායම් ඉන්නවා. ඒ සඳහා අපේ වෙනම අංශයක් තියෙනවා, බලාත්කාර කිරීමේ අංශය කියලා. අපි නිලධාර ගිහින් ඒ ආයතන හඳුනාගෙන ඒ කට්ටිය දැනුවත් කරලා ඒ මුදල් ගෙවන්න කියලා කියන එකම පැහැරහරන යම් කිසියම් සුළු ප්‍රමාණයකුත් ඉන්නවා. ඔවුන් සඳහා පනතේ හැටියට අපි අධිභාරයක් පවා පනවලා එහෙම නැත්නම් අධිකරණ ක්‍රියාමාර්ග අරගෙන ගෙවන්න කියනවා. නමුත් මේක නොගෙවා ඉන්න උත්සාහ දරන කිසියම් ප්‍රතිශතයක් ඉන්නවා. ඒ කියන්නේ මම මේ ප්‍රශ්නේ ආපහු ඍජුව අහුවොත් මේක කියන්නේ මේකෙන් ආවරණය වෙන පුද්ගලයෝ කවුද? ඒ කියන්නේ දැන් සමහර ස්ථානවලට අපි ගියාම විශේෂයෙන්ම අවිධිමත් සේවාවන් වල යෙදෙන නමුත් හාම් පුතෙක් යටතේ වැඩ කරන ඔවුන්ගේ කැමැත්තක් නැහැ 103 හරි කපන්නේ. මොකද මහත්තයා, ඕක මගේ අතට දුන්නම ඉවරයිනේ. අපි මේක කරගෙන යනවානේ, ওই ගත්තට ඕවා ගෙවන්න අපි යන්නෙත් නැහැ. ඕවා ගන්න යන්න ගියාමත් කරදරයි. අපිට ওই දෙනපඩියක් දෙන්න. ඒ සරල කියවීම ඒ අයගේ. ඒතර ඒක ඒ මිනිස්සයෙක් ගැතින් රැකියාවේ නිරත වෙන කෙනාගේ ගැතින් හරිද? හාම් පුතාගේ පැත්තෙන් හරිද? එහෙම නොගෙව ඉන්න එක ඒකේ අවුලක් තියෙනවද? අවුලක් තියෙනවා. අවුල කොතනක් තියෙන්නේ එතකොට? අවුල තියෙන්නේ මේකයි. මේක මම මුලින් සඳහන් කරා වගේ මම මේක ආරම්භ වෙච්ච විදිහ ගැන කෙටි සඳහනක් කරන්නම්. මේක ආරම්භ කරන කාලේ කම්කරු ඇමතිවරයා හැටියට ඉඳලා තියෙන කපිතාන් සීවිජි සෙනවිරත්න අමිතුමා. එතකොට මේ පනත ලලිත් ඇතුළත් මුදලි දිවංගත ගරු අමාත්‍යතුමා තමයි මේ පනත සම්පූර්ණයෙන්ම සකස් කරලා 1981 මේ පනත සම්මත කරේ. ඊට පස්සේ 1983 මාර්තු පළවෙනිදා තමයි මේ ආයතනේ ක්‍රියාත්මක වුණේ. මේකේ අරමුණ තමයි විශ්‍රාම වැටුපක් තියෙනකොට විශ්‍රාම වැටුපක් ලැබෙනවා. එතකොට විශ්‍රාම වැටුපකට ඍජුවම හිමිකම් නොපාන විවිධ ස්වභාවයේ තනතුරු දරන අනියම් තාවකාලික තැනින් පටන් ගත්තහම අර්ධ රාජ්‍ය ආයතන තියෙනවා, පෞද්ගලිකාංශයේ සමාගම් තියෙනවා විවිධ මට්ටම්වල. සිල්ලර කඩයක් පවත්වාගෙන ගියත්, බුලත්තිර කඩයක් පවත්වාගෙන ගියත් එතන සේවකෙක් නඩත්තු කරනවා නම් ඔහු මේ පනතේ හැටියට දායකත්වය ලබා දිය යුතුයි ස්වාමියා විසින්. ඊට අමතරව මේකේ තව ප්‍රතිපාදයක් නැතිනම් තමුන් විසින් සුවයන් රැකියාව කරන ඒ පුද්ගලයාටත් ඍජුව මේකේ දායකත්වය ලබන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කණ්ඩායම සමස්තයක් හැටියට ගත්තහම මෙහි අවසාන අරමුණ තමයි කිසියම් නිශ්චිත කාල සීමාවක් තමුන් රස්සාවක් කරලා එතනින් ඉවත් වෙනකොට තමුන් වෙනුවෙන් වෙන් වෙච්ච මුදලක් තමුන්ගේ යහපත සඳහා අපි ඉතුරු කරලා කිසියම් පොලියකුත් එක්ක පනතේ තියෙනවා 103ක පොලියක් ආම වශයෙන් ගෙවන්න ඕනේ කියලා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.